තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. 2022 වසරේ මාර්තු 31 වනදා සිට 2023 වසරේ ජුනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල කාලයයි මෙලෙස දීර්ඝ කර ඇත්තේ. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය 36 වන වරටත් සංවිධානය කරන නිල වාර්ෂික සම්මේලනය අගෝස්තු මාස 9 සහ 10 යන දෙදින තුල කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ප්‍රධාන කාර්යාලයේදී මේ වසරේ අප විසින් පවත්වනු ලබන 36 වෙනි නිල වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන තේමාව ලෙස සංවිධායක කමිටුව තෝරාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ යථා ස්ථාපනය හා ස්ථාවරත්වය සඳහා වූ අභියෝගාත්මක ප්‍රවේශය යන්නයි. තාක්ෂණික සැසි 10 වෙනිදා පවත්වනවා. ඒ වගේම 9 වෙනිදා පවත්වන්නේ එහි සමාරම්භක රැස්වීම. නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝණහේන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි කොටහේන ගල්පොත්ත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත්තේ. මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සමාජිකයින් පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ නව සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු LTB දෙහිදෙනිය පත් කර තිබෙනවා. හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජෙනරාල් RMAL රත්නායක මැතිවරණ කොමිසමේ සභාපති ලෙසයි පත් කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.